හිම වැටුණු සීත කාලය අවසන් කරමින් වසන්ත සමයේ සුබ ලකුණ ජපානයට රැගෙන එන්නේ සකුරා මලයි. ජපානයේ සුන්දරම කාලය සකුරා පිපෙන වසන්ත කාලයයි. ජපානයේ කඳු සහ තැනිතලා ප්‍රදේශවල මේ සකුරා ගස් දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් රෝස හෝ සුදු පැහැ ගන්නා සකුරා මල පෙති පහකින් යුක්ත වෙනවා. ජපානයේ ප්‍රධාන සකුරා ප්‍රභේද කිහිපයක් තිබෙනවා. ඒ අතරින් සෙමේ ෂිනෝද් සකුරා, යමත් සකුරා, සතොත් සකුරා, හිඟන් සකුරා, කුසුම් සකුරා, ඔෂිමත් සකුරා යනාදී සකුරා වර්ග විශේෂ වෙනවා. යමත් සකුරා වර්ගයේ තද රෝස පැහැයෙන් යුක්ත වන අතර එය පොකුරු සකුරා වර්ගයක් වෙනවා. ඊට අමතරව ජපානයේ තවත් සකුරා වර්ග 600කට අධික ප්‍රමාණයක් තිබෙන බව වාර්තා වෙනවා. ජපානය තුල වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ සෙමේ ෂිනෝද් යන සකුරා වර්ගයයි. ජපානයට පමණක් ආවේණික වූ අනුවර්තනීය නාමයක් ඇති සුන්දර සකුරාව වසන්තයක් ලෙස පිපීම මෙවරත් ටෝකියෝවේ යසුකිනි ජින්ජා පන්සලේදී ආරම්භ වී තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන සියතප ජාත්‍යන්තර වාර්තාකරු කපිල බණ්ඩාර. අද ටෝකියෝට එවැනි මත ජපානයට මාර්තු 14 ඒ කියන්නේ වැලන්ටයින් දවසට පිළිතුරු දීමේ දිනය. වයිට් ඩේ කියලා කියනවා. වයිට් ඩේ කියලා කියනවා මේ ජපනිස් වලින් වයිට් ඩේ එකට ටෝකියෝට ප්‍රසන්ට් එකක් ලැබුණා. ඒක තමයි අද සිට රජයේ නිල අවශ්‍යයෙන් ප්‍රකාශ කරලා අද සිට ටෝකියෝ තුල සකුරා මල පිපෙන්න ආරම්භ කරනවා කියන මේක ඈත කාලේ ඉඳන් මේ පන්සලට අයත් මේ මල පිපෙන 10 තමයි මේක තෝරගෙන තියෙන්නේ. මේ ගහේ මල් කීපයක් තුනෙන් දෙකක් පමණ එක මලක් හෝ දෙකක් පිපුණොත් එදා තීරණය කරනවා කාලගුණ දෙපාර්තමේන්තුව ඒ වගේ පරිසර පිළිබඳ අමාත්‍යාංශයකට එකතු වෙලා දැන් ටෝකියෝට මල් පිපෙන්න කාලය හරි කියලා. මේක නිල වශයෙන් ප්‍රකාශයට පත් කරපුවාම ප්‍රවෘත්ති වලට ඒ වගේම සියලුම ස්ථාන වලට දැනුම් දෙනවා. අද ඉඳන් ටෝකියෝ තුළ සකුරා මල පිපෙන්න පටන් ගන්නවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.